ഹലോ സാദരം പിലിക്കാനോ ഇതിൻ വിനദ വകേ മച്ചമത് ബ്ലോഗ് യൂട്യൂബ് ചാനലിലേക്ക് ഇതിൻ ഗോയാവ അദ മമ കഥാ കരന്നെ ക്രിക്കറ്റ് ഗാന ഇതി ലങ്കാവേ ക്രിക്കറ്റ് എക് യുഗയക് റൺ അപ്രിൻ സനിട്വാൻ കരന്ന ദായകൂനെ സുപ്രീമ ക്രിക്കറ്റ് നായകേ ഗാന അദ മമ വീഡിയോ ഗഹനല തീനെ ഇതിൻ അപേ ക്രിക്കറ്റ് വലട യം കിസി ഹെഡയക് ആകൃതിയക് നിർമാണ കരന്ന ദായകൂനെ സുപ്രീമ ക്രീഡകേ ആയി വഗേമ തമൈ ലോക ക്രിക്കറ്റ് സിതിയമ തുള അപേവ സ്ഥാനഗത കരന്ന ദായകൂനെ സുപ്രീമ നായകേ ഗാന അദ വീഡിയോ ഗഹനല തീനെ ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක ඇතුව පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ඔබලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් තමයි මම මේ වගේ වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන්නේ. ඉතින් බලමු ලංකාවෙන් බිහි වුණ අසහාය නායකයා කවුද කියලා. අර්ජුන නැගිටලා කිව්වා හයිය මොකද මේ මැච් එකේ ලංකාවේ කට්ටියයි ලංකාවේ ඉන්න ප්‍රේක්ෂක ටිකකුයි මේ පොඩ්ඩක් දකුණු අප්‍රිකා ප්‍රේක්ෂක හරි අඩුවෙන් හිටියේ. ඩ්‍රෙසින් රූම් එකේ ඉඳන් කියන ඕන දෙයක් ඇහෙනවා. අර්ජුන නැගිටලා ටවල් එකකට ගහලා කිව්වා අවුට්ටල එහෙම ඇතුළට එහෙම එන්න එපායි කිව්වා. ඕනික හිරිවැටලා ගියා. මොකද හේතුව මොකද මම දැනගත්ත ටිකක් වැඩේ ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. මොකද මේ 50ක් 60ක් ගැහුවා මෙහෙම නෙවෙයි කිව්වේ වෙන වචනයක් කියලා කිව්වේ. ඉතින් මේ ඇතුළට එහෙම නම් එන්න එපායි කිව්වා. ඉතින් මං හිතුවා රයිට් එනනම් ඉතින් දිගම එකක් ගහලා තමයි මේක ඇතුළට යන්න ඕනේ කියලා 140ක්ම ගහලා තමයි ගියේ. මොකද අර මොකද ඒක ඒ වෙලාවේ ඒ වගේ දැන් සමහරක් වෙලාවට ඒක අපිට ප්‍රෙෂර් එකක් වෙන්න පුළුවන් පීඩනයක් වෙන්න පුළුවන්. හැබැයි මේ පීඩනය අපි ඇඟට අරගෙන අපි ක්‍රීඩා කරලා තියෙනවා. එහෙම තමයි වෙන්න ඕනේ. මේ පීඩනයක් නැතුව ක්‍රීඩා කරන්න බෑ. ඒ ඒ අර්ජුනයි කියන චරිතේ ඒක ඒ වෙලේ නැගිටලා කිව්වේ නැත්තම් මං ඉතින් ඉස්සලා අවුට් වෙන්න පුළුවන්.